අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු රාවල් පින්ඩි හිදි අත්අඩංගුවට ප්‍රියන්තගේ ඝාතකීන්ට උපරිම දඬුවම් දෙන්න පාකිස්තාන අගමැති ආරක්ෂක ප්‍රධානින් සමග විශේෂ සාකච්ඡාවක මලික් අඩ්ලන්ලා ඉල්ලන ලෝකය සතියක් තුල ගෑස් ආශ්‍රිත අනතුරු 430ක් සංයුතිය වෙනස් දැයි තාම කියන්න බෑ ජනපති කමිටුව කියයි සමාගම් සුද්ධ කරන්නේ නැති බව රාජ්‍යමති ලසන්ත පවසයි ගෑස් ගැන පැමිණිලි කරන්න සමගි ජනබලවේග මන්ත්‍රී වරුන් CIDට යයි එළමින උත්සව සමයේදී වගකීමෙන් කටයුතු කරන්න විශේෂඥ වෛද්‍ය හේමන්ත කියයි වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාත් කොවිඩ් රෝගයට බිලි වෙයි ආණ්ඩුව යන්නේ කොයි පාරේද හිටපු අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරයි තුත්තුකුඩියෙන් හරි සල්ලි හොයන්න හදන රාජ්‍ය ඇමති ඉන්දික සමගි ජනබලවේගයේ මන්ත්‍රී වරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක අපිට වයස් බෙහෙදයක් නැහැ අපිට අතපය උස්සන්න આવොත් ගුටි කාලා දුවන්නෙත් නැහැ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා කියයි රසායනික පොහොර ආනයනයට අවසර ග්ලයිෆොසෙට් තහනම් ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කරයි ඇමති මහින්දානන්දගෙන් කිරි ගවයින් 4200ක් දින 23කට පසු සපුගස්කන්ධ තෙල් පිරිපහදුව යලි විවෘත කෙරේ ගිනිදැල්ල වෙනුවට ඇමතිට පත්තු කරන්න වෙන ඉටිපන්දම් ගැන ආනන්ද පාලිත කියයි කුඹස් අස්සේ රිංගන් ඉන්න පිරිසක් ගැන ගම්මන්පිල පවසයි වැඩි කලක් රට වසා තැබූ පසුගිය වසරෙත් රිය අනුතුරු 23704ක් ජවා හිස්සමරු ගිනිකන්ද තවදුරටත් සක්‍රියයි මීගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළට අනුග්‍රහය රස නියමයි ටැටු ගොඩයි දැන් සෙන්ටර් ෆුට් පහක් සමග 3D ටැටු එකක් නොමිලේ ප්‍රථමයෙන් දේශීය පුවත් වර්තමාන ලෝකයේ ඉල්ලා සිටින්නේ ප්‍රචණ්ඩ අන්තවාදීන් සිය දෙනෙකු නොව මලික් අද්නන් වැනි නිර්භීත බුද්ධිමත් එක් මිනිසෙකු බවයි අද ජාත්‍යන්තර මතය ආගමික අන්තවාදයේ ප්‍රචණ්ඩත්වයේ සහ ත්‍රස්තවාදයේ දක්වා ගමන් කර තිබීම අද ලෝකෙම මුහුණ දෙන බරපතල අභියෝගයක් එම අභියෝගයට වැඩියෙන්ම මුහුණ දෙන රටක් වෙනුවේ පාකිස්තානයයි පාකිස්තානයේ ජනගහනයෙන් 40%කට ලියන්න හෝ කියවන්න හැකියාව නැහැ මේ පාකිස්තානයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතා පිළිබඳව අපතබන විශේෂ සටහන ප්‍රියන්ත කුමාර මහතා පාකිස්තානයේදී ඝාතනයට ලක් වුණා. ඒ ආගමික අන්තවාදීන් කීප දෙනෙකුගේ මෙහෙවීම මතයි. ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ගනේමුල්ල පොකුණහන්දියේ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. අදත් විවිධ දේශපාලන පක්ෂ සමාජිකයන් සේම ආගමික නායකින්ද ප්‍රියන්ත කුමාර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවස වෙත ගියා. පදනම් කරගෙන සිදු වෙනවා නම් මේක ඉතාම අවාසනාවන්තයි. ප්‍රියාගමක් හරියට අදහනවා නම් තවත් මිනිස්සුන්ට විරුද්ධව අත උස්සන්න බෑ අපිට. ඒව පිටිපස්සේ උඟක් දුරට අපි දකින්නේ දේශපාලනයේ ආගම අතකොළුවක් කරගන්නට දරන උත්සාහයක ප්‍රතිඵලයක් විදිහටයි. ආගමයි දේශපාලනයයි දෙකක් මේ දෙක වෙන් කරලා තියාගත්තොත් මම හිතන්නේ හැම රටකටම ගාක් හොඳයි. පාකිස්තාන් රජයෙන් බලාපොරොත්තු වෙනවා මේ ගැන හරියාකාර පරීක්ෂණයක් කරලා ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියන එක හොයාගෙන සාධාරණ ඉෂ්ට කරයි කියලා. අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. ඔහුගේ පවුලේ ඉදිරි සුබ සාධන කටයුතු සඳහා රුපියල් ලක්ෂ 25ක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.
කම්කරු අමාත්‍යවරයා හැටියට නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා ප්‍රියන්ත කුමාර මැතිතුමන් විසින් වසර 11ක කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට කරන ලද දායකත්වයේ සැලකිල්ලට අරගෙන ඔහුගේ මරණය හේතුවෙන් අසරණභාවයට පත් මාදරණීය බිරිඳ සහ දරුවන්ගේ සුබ සාධනය වෙනුවෙන් මානුෂ්‍ය පදනම් මත විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සේවක සුබ සාධන අරමුදල මගින් රුපියල් මිලියන 2.5ක මුදලක් වහාම ප්‍රදානයක් හැටියට ලබා දීමට ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා ඉදිරියේදී මේ පවුලේ සියලුම සුබ සාධන කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා රජයත් පකිස්තාන් රජයත් මැදිහත්වීමෙන් අවශ්‍ය සියලු කටයුතු කරන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරනු ලැබුවා. මල්වතු අස්කිරි පාර්ශ්වයන් හේ ලේකකාධිකාරී ස්වාමින් වහන්සේලාද අද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එෙහිදී උන්වහන්සේලා පකිස්තානෝ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අපරාධකරුවන්ට නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙසයි. මේ අතර පකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ එරට ආරක්ෂක ප්‍රධානින් අතර අද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. එහිදී මෙම සැකකරුවන්ට උපරිම දඬුවම් ලබා දීමට සියලු දෙනාගේ අවධානය යොමු බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු රාවල්පිණ්ඩි බලා පලා යමින් සිටියේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් ප්‍රධාන සැකකරුවන් කිහිප දෙනාම වයස අවුරුදු 30ට අඩු අය බවයි වාර්තා වන්නේ. මේ සියලු දෙනාම බරපතල ලෙස ආගමික අන්තවාදයේ වැළඳගත්තුන් බව මෙවන විට අනාවරණය වී තිබෙනවා. අද ලෝකෙම භාවිත කරන ප්‍රධානම වචනයක් වනුයේ ආගමික අන්තවාදයයි. මෙය අදත් ලෝකයේ පුරා විවාද සම්පන්න මාතෘකාවක්. සමහර විට යම් ආගමික අන්තවාදයටම ගොස් එය සරණ යාම ඉතා යහපත් බවයි විවාදයේ එක් පිරිසක් පවසන්නේ. නමුත් ආගමික අන්තවාදයේත් එක් ගමන් කරන සමහර පුද්ගලින් ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයේ සමග බැඳීම නිසායි අද ලෝකයේ බහුතරයක් ආගමික අන්තවාදයේ භයානක වචනයක් සේ දකින්නේ. ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයේ සමග බැඳුණු ආගමික අන්තවාදය මෙවන විට සමස්ත ලෝකයටම බරපතල අභියෝගයක්. එය හුදෙක් ප්‍රියන්ත කුමාරගේ ඝාතනයට හෝ අනාගතයේ සිදුවිය හැකි ඝාතනයන්ට ලඝු කර දැමිය නොහැකි. ආගමික අන්තවාදයට උත්තරය තවත් අන්තවාදයක් ලෙස දැකීමද ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයේම බව ලිවිය යුතුයි. අදත් ලෝකයේ පුරාම ආගම් පදනම් කරගත් ත්‍රස්තවාදය හා ප්‍රචණ්ඩත්වයන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් පාකිස්තානයේට මෙවැනි ඝාතන ඉතිහාසයක් තිබෙනවා. අදත් පාකිස්තානු ජනතාවගෙන් 40%කට වැඩි පිරිසකට ලියන්නට හෝ කියවන්නට බැහැ. ඒ කියන්නේ අකුරු දන්නේ නැහැ. ආසියාවේ අඩුවෙන්ම ලිවීමේ හා කියවීමේ ප්‍රතිශතයක් ඇති රටක් පාකිස්තානය. විශේෂයෙන් අපේ රටේ සමස්ත ජනගහනයම සැලකීමේදී ඒ හා සමාන පාකිස්තානු ජාතිකයින් පිරිසකට ලියන්න කියන්න බැහැ. විශේෂයෙන් පාකිස්තානය තුළ ක්‍රියාත්මක බොහෝ අන්තවාදී ත්‍රස්තවාදී කණ්ඩායම් ඇෆ්ගනිස්තානය හා බැඳී පවතිනවා. ඇෆ්ගනිස්තානය තුළද මෙවැනි ආගමික අන්තවාදී කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් ක්‍රියාත්මකයි. IS ජිහාඩ් ඒ අතර ප්‍රමුඛයි. 2017 දී මාෂල් ඛාන් නම් මුස්ලිම් ජාතිකයව පාකිස්තානයේදීම ඝාතනය කෙරුණා. ඒ දෙවියන්ට විරුද්ධව ප්‍රකාශයක් සිදු කළ බව පවසමි. එසේම ෂියා මුස්ලිම් වරුන් 45 දෙනෙකුවත් පාකිස්තානයේදී අන්තවාදී ආගමික ත්‍රස්ත කල්ලියක් 2015 ඝාතනය කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝරේදී ප්‍රහාරයක් එල්ල වූයේත් එවැනි අන්තවාදී කණ්ඩායමක් අතින්. ඇත්තටම ලෝකයේම මේ ආගමික අන්තවාදයේ තුල ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදය තරයේම ප්‍රතික්ෂේප කරමින් ඉන්නවා. ලෝකෙම ඉල්ලන්නේ ප්‍රියන්ත ඝාතනයට සම්බන්ධ වූ අකුරු බැරි අන්ධ භක්තිකින් නොව ඔහු බේරා ගැනීමට උත්සාහ කළ මලික් අද්නන් වැනි මිනිසින් බව අවිවාදාත්මකයි. මොන ආගම විශ්වාස කළත් අනාගතයේ ප්‍රියන්තල වැන්නවුන් ආගමික අන්තවාදයේ තුල ප්‍රචණ්ඩත්වය හා ත්‍රස්තවාදයේ ගොදුරු බවට පත් නොවීමට නම් අපේ දරුවන් තුල මලික් අද්නන්ලා වැනි නිර්භීත මිනිසුන් සිටිය යුතු බව අපේ විශ්වාසයයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජනබල වේග මන්ත්‍රීවරුන් අද දෙවන දිනටත් පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. ඒ මනුෂ්‍ය නායකකාර මන්ත්‍රීවරයාට සිදු කළේයයි කියන තර්ජනයට කතානායකවරයා පියවර නොගැනීම මුල් කර ගනිමිනුයි. අදත් සමගි ජනබල වේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා. සමගි ජනබලවේග මන්ත්‍රී කණ්ඩායම අද දිනේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වුණේ නැහැ. ඔවුන් නිය දවසේ මෙන්ම අද දවසේ පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක මෙලෙස නිරත වුණා. ය
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ පූර්ණ ආරක්ෂාව සහ වගකීම බාරව සිටින්නේ කතානායකවරයා. කතානායකවරයා මේ ප්‍රචණ්ඩත්වයේ මේ භීෂණය ඉදිරියේ තීන්දුවක් ගන්නට බැරිව කොමිටිපත් කරමින් සිටිනවා. අද අවශ්‍යතාවය වෙලා තිබෙන්නේ කොමිටි දේශපාලනයේ ක්‍රියාත්මක කිරීම නොව මර දේශපාලනය, ම්ලේච්ඡ දේශපාලනය, පාතාල දේශපාලනය, සභා ගර්භය තුළ ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන රජයේ මැති අමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට විරුද්ධව පියවර ගන්නට ඕන. කතානායකවරයාට පියවර ගන්නට කෂේරුකාවක් තියෙන්නට ඕන. එනිසා අපි බොහොම තදින්ම කියා සිටිනවා කතානායකවරයාට කරුණා කරලා අද දවසේවත් අවසාන තීන්දුවක් ගන්න. අපි පාර්ලිමේන්තුව ඇතුළට යන්නේ නැතුව ඉන්නේ මේ මැරයොන්ට බය නෙමෙයි. අපි මැරයොන්ට බය නැහැ. මැරයොන්ගේ ප්‍රහාරවලට මැරයෝ අතපය වනන්නවට අපි ඒවට බය නැහැ. බය ඒක අපේ දුර්වලකමක් හැටියට සලකන්න එපා. පාර්ලිමේන්තුව ඇතුළේ ඉන්න මැර කණ්ඩායම් අපට වයස ભેදයක් නැහැ. තරුණද මහලුද කිසි ප්‍රශ්නයක් නැහැ. අපට අතපය වනන්නවොත් අපි ගුටි කාලා දුවන්නේත් නැහැ. මම කියනවා 10 වෙනි දැන් පස්සේ යන්න ගමට. ගමට කියලා ජනතාව හම්බෙන්න, ගොවිමිට කියලා ගොවිය හම්බෙන්න, කුස්සියට කියලා ගෘහණියන්ගෙන් බඩු මිල ගෙනහන්න. එසා අපිට ගහපු අයට කුස්සියේදී අපේ කාන්තාව ඉලපතෙන් ගහන දවස දැන් උදා වෙලා තියෙනවා. ගොවිමේදී උදැල්ලෙන් කැත්තෙන් ගහන දවස දැන් උදා වෙලා තියෙනවා. ගමට ගිහිල්ලා පෙන්නන්න ගුටි කෙලි පිටින් හම්බෙනවා. පාර්ලිමේන්තුවේ තියෙනවනේ ඕන තරම් CCTV කැමරා ෆුටේජ්. ඒ CCTV කැමරා ෆුටේජ් එක දාන්න එලියට මේ රටේ ජනතාවට තීන්දුව කරන්න දෙන්න කවුද හරි කවුරුද වැරදි කවුරුද තර්ජනය කරේ කවුද තර්ජනය නොකර කියලා. ඒ කරුජය සූර්යමැතිතුමා කතානායක හැටියට ඉන්නකොට දින 55 දී පුටු වලින් ගැව්වා. පොත් වලින් ගැව්වා. මිරිස් කුඩු වලින් ගැව්වා. ඒ විදියට හිතනකොට ඒ විදියට හැසිරෙනකොට ඒගොල්ලෝ හිතනවා ඇති අපිත් ඒ විදිය කියලා. පසුගියදා පාර්ලිමේන්තුවේදී මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීවරයාට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් තර්ජනය කරමින් පහර දීමට උත්සාහ කළ බවටත් මේ හරහා තමන්ගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බවටත් පවසමින් විපක්ෂයේ නියෝජනය කරන සමග ජනබලවේග මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව වර්ජනය කළා. මේ සම්බන්ධයෙන් සාධාරණ සහ අපක්ෂපාතී පරීක්ෂණ පවත්වන ලෙසටද සමග ජනබලවේගයේ ඉල්ලා සිටිනවා. විපක්ෂයේ සමගි ජනබලවේගය අදත් පාර්ලිමේන්තුව ආවේ නැහැ. සමගි ජනබලවේගයේ නැතිව පාර්ලිමේන්තුව පවත්වන දෙවන දිනය අදයි. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නම් අද පාර්ලිමේන්තුවට ආවා. අද ආණ්ඩුව යන්නේ කොයි පාරෙද කියලා ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. තූත්තුකුඩියෙන් හරි ලංකාවට සල්ලි ගේන සූදානම් බව රාජ්‍යමති ඉන්දික අනුරුද්ධ මහතාද අද පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වුවා. ගිය සතියේ ඉස්සෙල්ලා සතිය අපිට පොරොන්දු වුණා ලංකාවේ තිබුණ විදේශ විනිමය සංචිතය බාර දෙන්න කියලා. කරුණු අද වෙනකම් බාර දීලා නැහැ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්නකුත් යොමු වෙලා තියෙනවා. අපි සවිස්තර පිළිතුර මේ වෙනකොට සූදානම් කරනවා. අයවැය විවාදයේ අවසානයේදී ගරු මුදල් ඇමතුමා විසින් සමස්ත ආර්ථිකය පිළිබඳව පැහැදිලි විග්‍රහයකුත් ඒ අවශ්‍ය සංශෝධනත් ලබා දීම සිදු කරනවා. අපි සභාව විල්ලුවාම එදා දෙන්නේ එකඟ වුණා. ඇයි ඒක දුන්නේ නැත්තේ? IMF එකට දෙන්න පුළුවන්. ඉන්දියන් ආණ්ඩුවට කියන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේක වරප්‍රසාද කඩකිරීමක්. මේ ප්‍රථම වතාවට මම දැකලා තියෙන මුදල් ඇමතුවරයෙක් නැති විවාදයක්. මුදල් ඇමතුතුමා විටින් විට පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙනවා. ඊයේ සිටය පාර්ලිමේන්තුවේ පෙරීගෙන යන කටයුත්ත එවලෙම මුදල් ඇමතුතුමා කාමරේ දකිනවා. ඇමතුවා මට කියන්නේ ඉන්දියාවට ගියේ කියලා මුදල් ඇමතුතුමා. ඔබතුමාලගේ ආණ්ඩුව තිබ්බ කාලේ ඔබතුමාලට පුළුවන් වුණේ හම්බන්තොට වරාය අවුරුදු 99කට බදු දීලා ඒකෙන් ගත්ත ඩොලර් මිලියන 1600ක මුදල ඍජු විදේශ ආයෝජනයක් හැටියට පෙන්වන්න. මුදල් ඇමතුතුමා සභාගර්භයටත් එනවා. වැඩේ දෙන්නේ ගරු රනිල් ප්‍රමිසිංහ ඇමතුතුමනි ඔබතුමා නිතරම නෑ. මහා බැංකුව අධිපතිතුමාගේ රෝඩ් මැප් එකේ කිව්වේ නෑ ඉන්දියාවට යන්න කියලා. ඊයේත් කියනවා ගිහින් දන ගහලා සල්ලි ඉල්ලන්නේ නෑ කියලා කාගේවත්. එන්න ඉන්දියාවට ගිහින් මොකද්ද කරේ? බුද්ධගයාව වඳින්න ගියාද? ආණ්ඩුවට වඳින්න ගියාද? ඒකයි අපි අහන්නේ. අපාලන ආණ්ඩුව තියන කාලේ ලෝකේ තියෙන හැම රටකටම ගිහිල්ලා දන ගහලා කිව්වේ මේ රටේ තියෙන ජාතික සම්පත් එකින් එක මිලදී ගන්න ක්‍රමවේදය තමයි හැදුවේ Tamanට අවශ්‍ය කොමිස් මුදල් ටික එක්ක. ඔබතුමා මේ විරුද්ධ පක්ෂයේ කාර්යභාරය තනියෙන් අද කරන්නේ. අනික් පැත්තේ කණ්ඩායමටත් ආරාධනා කරා නම් හොඳයි. විකල්ප පාර්ලිමේන්තු තියන්න නැතුව මෙතන ඇවිල්ලා ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරා නම් හොඳයි. අතුටු වෙනවා. හැබැයි හිටපු අගමැතිතුමා විදිහට මේවැනි ප්‍රශ්නයක් අද මේ එතුමා ඉදිරිපත් කිරීම මොකද මේ ඉතර කාලයකට විපක්ෂ නායකවරයාට ওই වගේ වැදගත් ප්‍රශ්නයක් මතු කරන්න පුළුවන් කමක් මේ පාර්ලිමේන්තුවේ තිබුණේ නැහැ. අපිට අද මේ ඉන්දියාවට විතරක් නෙමෙයි හිටපු අගමැතිතුමා තූත්තුකුඩියට හරි යන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද 7.5ට තිබිච්ච ආර්ථික වර්ධන වේග ඔබතුමා තියලා යද්දි 2.5ටත් අඩුයි. කාගේ පාරේද යන්නේ කියලා මට කියන්න ඉච්චරයි. නිවාඩ් කබ්රාල්ගේ පාරේද, ගුරු පාරේද, මඩ පාරේද
පාරේද කොහෙද යන්නේ කියලා කියන්නේ අපි යන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ පාර තුල මිසක් අපි වෙන කාගේවත් පාරවල් වල යන්නේ නැහැ අපි හිටපු අගමැතිතුමන් ඊරෑ හීනයක් දැකලාද කොහෙද ඇවිල්ලා එහෙම ප්‍රශ්නමතු කරන්න පුළුවන්ද අනිත් පැත්තට කල් නොති ජනතාවට මේ පැත්තත් එපා වෙලා ඒ පැත්තත් එපා වෙලා ඔබතුමාට නොඑන්න පුළුවන් අපි මේ මුළු පාර්ලිමේන්තුව වාසුදේව හැර අනික මැතිතුමා හැර අපි අපකොන්න බයින ඉතින් මෙතුමා කියනවා මට යන්න කියලා මම යන්න අපි කවුරුද එතුමාට එවත්තල යන්නේ කියන්නේ නැහැ ඔබතුමා තමයි විපක්ෂ නායකයෙක් ඉන්නේ 2015 ඉඳලා 2019 දක්වා හැම අවුරුද්දෙම මේ රටේ ආර්ථික වර්ධන වේගය එන්නේ එන්නම අඩු කරේ කොහොමද නිල සංචිත ඩොලර් බිලියන 8 ඉඳලා අඩු කරේ කොහොමද කියන උත්තරයක් දුන්නොත් හොඳයි මිනිස්සුට 3 වේලක් අන්න පුළුවන් විදියට අපි හැදුවේ පඩි වැඩි කරා අපි ගෙදර ආර්ථිකය ආරක්ෂා කරා හුස්සිය ආරක්ෂාවතයි බලාගත්තා ඔය කොච්චර කිව්වත් මිනිස්සු එදා හිටියේ අද කියන්නේ ඒ කාලේ වගේ අපිට ජීවත් වෙන්න පුළුවන් නම් ඇති කියලා මට දැන් දුරකථන ඇමතුමක් ආවා සජබේ මන්ත්‍රී කෙනෙක්ගෙන් රේමදාස මහත්මයා හොඳටම බය වෙලා සමගි විපක්ෂ නායකකම නැති වෙයි කියලා එතුමා බය වෙලා තියෙනවා ඔය ණය ගැනීම අතනින් අරන් මෙතෙන්ට දෙනවා අපි ඉන්දියාවට ගියා මාර ගමනක් මුදල් ඇමතුමා හරි ෂෝක් ඔය වගේ නිකන් ජෝක් කතා තමයි අද කරන්නේ ඇත්ත ප්‍රශ්නය අද කවුරුවත් සාකච්ඡා කරන්නේ නැහැ මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි පමිටුවට යෝජනා කරලා තියෙන ජේෂ්ඨ මන්ත්‍රීවරුන්ගෙන් කීප පොලක් කැමැත්ත පළ කරලා තියෙනවා ඉතිරි කණ්ඩායම තාම අපිට සම්බන්ධ කරගන්න බැරි වුණා අද ඒ උදවගේ කැමැත්ත අරගෙන හෙට උදේට මන්ත්‍රීවරු කණ්ඩායම නම් කරන්න බලාපොරොත්තු වෙනවා එතෙක් මම සියලුම මන්ත්‍රීවරුන්ට ආරාධනා කරනවා පැමිණ මේ කටයුතු වලට සහභාගී වෙන්න කියලා දින 23කට පසුව සපුගස්කන්ද තෙල්පිරි පහදුවේ මෙහෙයුම් කටයුතු අද ජලී ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය උදේ ගම්මන් පිළ මහතාගේ ප්‍රධානත්වයෙන් අඩුම ගානේ සපුගස්කන්ද ජලී දල්වන්න තව දින 4ක්වත් ගතවන බව සමගී ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා පවසනවා. සපුගස්කන්ද වෙනුවට ඇමතිවරයාට ඉටිපන්දමක් පත්තු කරගත හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. පසුගිය මස 15 වනදා වසා දැමුණු සපුගස්කන්ද තෙල්පිරි පහදුවේ මෙහෙයුම් කටයුතු දින 23කට පසු අද පෙරවරුවේ යළි ආරම්භ කෙරුණා. ඒ කනිජ තෙල් අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්. එන් අනතුරුව මාති වෙත අදහස් දක්වෝ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ තෙල්පිරි පහදුවේ වැඩ කටයුතු යථාතත්වයට පත් කිරීමට පැය කිහිපයක් පමණ ගත වනු ඇති බවයි. අද දවසේ අපිට නැවතත් තෙල්පිරි පහදුව ආරම්භ කරන්න පුළුවන් වුණා. මේ වෙන විට ඩොලර් මිලියන 59ක් අපි වැය කරලා බොරතෙල් බැරල් ලක්ෂ 7ක් ගෙනාවා. අපි අඩුදාරිතාවකේ මේ දිනවල කටයුතු කරන නිසා දින 26කට ප්‍රමාණවත් බොරතෙල් මේ අවස්ථාවේ අපි ගෙනවිත් තිබෙනවා. අපේ ටැංකියවල තියෙනවා. අපිට සැපියුම් කරුවන් ඉන්නවා. ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ට ගෙවීම් කිරි ඩොලර් නැති නිසා අපේ මේ විසඳුම් විදියට රුපියල් වලින් ගෙවීම් ලබා ගන්න කැමති සැපයුම් කරුවන් හොයන එක පැත්තකින් ඔවුන්ට ලංකාවේ රුපියල් ආයෝජනය කරන්න දීර්ඝ කාලීන කොන්ත්‍රාත් ක්‍රමයට බොරුතෙල් සපයා ගැනීමට අපි මේ දිනවල සාකච්ඡා පවත්වන යනවා අපේ බලාපොරොත්තුව අද සිට අඛණ්ඩව තෙල් පිරිපාදුව පවත්වාගෙන යන්න පිරිපාදුව විකුණන්න යනවා සදාකාලිකව වහන්න යනවා යනාදී වශයෙන් අර කුඹස් බියවල් සමාරු පළ කරා අර තල්ගෙඩියක් බිමට වැටුනම ලෝකෙ පෙරලෙනවා කියලා හව දිව ආකාරයට හැසිරෙන ඉතා සුදු පිරිසක් මේ ආයතනයේ සිටීම ඉතාම කනගාටුවට කාරණයක් නමුත් අපි කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන් ඔවුන්ගේ ප්‍රකාශ බොරු බවට අද ඔප්පු කරලා තිබෙනවා gini දැල්ල දකින්න තවත් පැය 48ක් පමණ ගත වෙයි ඊට පස්ව අපිට මේ පිරිපාදුවේ තෙල් නිෂ්පාදන වෙල්දපොල් නිකුත් කරන්න පුළුවන් මෙතර සමගී ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම් කරු ආනන්ද පාලිත මහතා සඳහන් කළේ අමාත්‍යවරයාට සපුගස්කන්ද තෙල්පිරි පහදුව විවෘත කිරීමට දින 4ක්වත් ගතවනු ඇති බවයි. දැන් දින දෙකකට ඉස්සෙල්ලා මාධ්‍ය වලට නිකුත් කරනවා පිරි පහදුව 7 වෙනිදා සිට ක්‍රියාත්මක වේග පටන් ගන්නවා. මම 28 වෙනිදා මාධ්‍යට ඇවිල්ලා කිව්වා 30 වෙනිදා මෙට්‍රික් ටොන් 90000ක බොරතෙල් නැවක් එනවා. ඒ නැව ආපුවම් 5 වෙනිදා පටන් ගන්න වෙනවා කි. දැන් 7 වෙනිදා මේ බොරතෙල් නැව මං කියපු සීලු දේ වගකීමෙන් එකක් බොරුවක් කියලා මූණට මූණ ආවිල්ලා ඔප්පු කරොත් මම තනතුරු වලින් නෙමේ ජීවිත ඇමතිවරයාගේ තියෙන නිල පිස්තෝලෙන් වෙඩි තියාගෙන අයින් වෙනවා වගකීමෙන් ඇමතිට කියන්නේ තෙල් හිඟයක් තිබුණා බොරතෙල් ගන්න දසාතේ දැඟලුවා කවුරුත් ඉදිරිපත් වුන්නේ නැහැ ඇමතිවරයා ආණ්ඩුව තවත් රිවර්ස් කරනවා රිවර්ස් කරලා පිරිපහදුව වැහුවා වගකීමෙන් කිව්වේ මේ පිරිපහදුව අරින එක මහ දෙයක් නෙමෙයි නමුත් ඒකේ ගැටලු ගණනාවක් තියෙන එක කියන්නම් මේ ඇමතිවරයා තෙල් සංස්ථාව රිවර්ස් කරන එක බණ්ඩාරනායක මැතිනේ ජනසතු කරපු එක වහන්න යනවා ඇමති ඔරුගඩ වත්තෙන් බොරතෙල් ටික ප්ලාන්ට් එකට ගහලා නැහැ හේතුව ඒකේ බර්නර් අටක් තියෙන ස්ටීම් කරන්න ඕනි මේ මොහොත වෙනකොට දෙකක් ක්‍රියාත්මකයි ඒක ස්ටීම් තත්ත්වෙට තියලා තියෙනවා දෙකක් තව හයක් කරන්න ඕනි
අති විශාල කාර්යභාරයක් තියෙනවා. ඇමති දැන් ගීපු ගමන් ඔබන්න බෑ. ඇමතිවරයාට ඇවිල්ලා පිරිපහදුවේ ඉටිපන්දමක් පත්තු කරලා යන්න පුළුවන්. වහපු ගිනි දැල්ල බොරතෙල් නැතුව ලංකා ඉතිහාසයේ පළමු වරට පිරිපහදුවේ වහපු බොරතෙල් ගේන්න නැතුව වහපු ගිනි දැල්ල පටන් ගන්න නම් තව දින 4ක්වත් තියයි. ලංකා විදුලි බල ඉංජිනේරු සංගමයේ සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පසුරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එම සාකච්ඡාවට එක්ව තාක්ෂණික ඉංජිනේරු අධිකාරී සංගමයේ සභාපති ඒජීඕ නිශාන්ත මහතා පැවසුවේ එහිදී සිය ගැටළු සඳහා ධනාත්මක පිළිතුරු ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවයි. ලංගිම තුල වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව විශේෂයෙන් අපි එතුමාව දැනුවත් කරා. අවස්ථාවාදී උටි සමිතී ලංගිම සභාපතිතුමා ඉලක්ක කරගනිමින් එතුමාව ඉවත් කරලා මේ ප්‍රශ්නේ විසඳන්න හදනවා නම් අපි කිව්වා ඒක කරන්න දෙන්න එපා. මේ ආයතනය නිවැරදි මාවතට කරගෙන යන්නට පසුබිම නිර්මාණය කරන්න පුළුවන් සභාපතිවරයෙක් අපිට ලැබිලා තියෙනවා. මේ සභාපතිතුමා හා රජයේ ප්‍රතිපත්ති එකතු කරගෙන කරගෙන යන්න පුළුවන් ආයතන නිර්මාණය කරන්න තියෙන ගැටලු ටික අපි සාකච්ඡා කරා. එතකොට ප්‍රතිපත්ති මේ වශයෙන් ගන්න ඕන ඒ අවශ්‍ය තීරණ එතුමා ගන්න සූදානම් කියන දේ පණිඩයක් දෙ දුන්නා. මෙතර අද සහ හෙට යන දෙදින තුල විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසනවා. අපකල විමසීමකදී මේ මහතා පැවසුවේ අද සවස 6 සිට රාත්‍රී 9:30 දක්වා පැයක කාලයක් තුල විදුලි කප්පාදුවක් සිදු විය හැකි බවයි. එම විදුලි කප්පාදුව සිදු කරන ප්‍රදේශ පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් අවශ්‍යතාවය අනුව එය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි මේ මහතා සඳහන් කළේ. නොරොච්චොලේ බලාගාරයේ යථාර්ථත්වයට පත් කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලි බල අමාත්‍යාංශය පසුකියදා නිවේදනය කළා. දිවයින පුරා ඉක්ුත් 3වනදා සිදු වූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චොලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණා. මාස එකහ මාර්ග පමණ කාලයක සිට අපේ රටේ විවිධ ප්‍රදේශවලින් ගෑස් ආශ්‍රිත පුපුරායම් වාර්තා වුණා. මේ පුපුරායම් වලට පෙර මාස දෙකකට වැඩි කාලයක් ලාව් සහ ලිට්‍රෝ හිඟයක් රට පුරා පැවතුණා. මෙම පිපිරීම් වලට හේතු ලෙස සමාගම් දෙකම සෑම විටම පැවසුවේ පාරිභෝගික දුර්වලතා සහ රෙගියුලේටර් බට සහ ලිප් වල අඩුපාඩු බවයි. නමුත් සමහර විශේෂඥයින් ගෑස් ආශ්‍රිත පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් බව පෙන්වා දුන්නා. දිගින් දිගටම සිදු වූ ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් නිරීක්ෂණයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසානයේදී කමිටුවක් පත් කරන්න පවා සිදු වුණා. ඒ කමිටුව මාධ්‍යට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන් වන්නේ ගෑස් සංයුතියේ වෙනසක් සිදු කර ඇද්ද නැද්ද යන්න තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි. පසුගිය මාසයක කාලයක සිට මෙරට තුල ගෑස් ආශ්‍රිත පිපිරීම් රැසක් වාර්තා වුණා. දිගින් දිගටම සිදු වූ මෙම පිපිරීම් පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කමිටුවක් පත් කළා. එම කමිටුව මෙම පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලුව අතර කමිටුව මේ වන විට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. යනුව මෙම වසරේ ජනවාරි 1වනදා සිට නොවැම්බර් 28 වනදා දක්වා ගෑස් ආශ්‍රිත පිපිරීම් අනතුරු සහ ගෑස් කාන්දු වීම් සිදු වී තිබුණේ 28ක් පමණයි. එහෙත් හිටි හැටියේම සතියක් පමණ ඉක්මවා යද්දී නොවැම්බර් 29 සිට දෙසැම්බර් 5 දක්වා සතියක කාලයක් තුළ ගෑස් ආශ්‍රිත පිපිරීම් අනතුරු සහ ගෑස් කාන්දු වීම් 430ක් වාර්තා වී තිබෙනවා. නොවැම්බර් 28 වනදා වන තෙක් සිද්ධි 28ක් පමණක් වාර්තා වූ මෙරටින් හිටි හැටියේම එය 15 ගුණයක් පමණ වී සිද්ධීන් 430ක් වාර්තා වීම තුළ කොහේ හෝ වරදක් සිදු වී ඇති බව ප්‍රාථමික දරුවෙකුට පවා තේරුම් ගත හැකි. නමුත් සමාගම් වරද පිළිගැනීමට පවා නිහතමානී නොවන්නේ මන්දැයි රටටම ප්‍රශ්නාර්ථයක්. නමුත් අගතියටපත් ජනතාවට සමාගම් වලට එරෙහිව නඩු පැවරීමට හැකි බවත් අප ජනතාව දැනුවත් කළා. ජනතාව නීති මගට එළඹෙනවාට බියෙන් මෙහි සත්‍ය තොරතුරු සමාගම වසන් කරනවා දැයි අපටද ප්‍රශ්නාර්ථයක්. පසුගිය 29 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා සතියක කාලය තුළ සිදු වී ඇති ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගෑස් කාන්දු වීම් ගණන 430ක්, ඉන් 20ක් ගෑස් බටයට සිදු වූ හානිද, 6ක් රෙගියුලේටරයට සිදු වූ හානිද, 174ක් ලිප් පුරා යාම්ද වනවා. ඊට අමතරව අධික තාපය හේතුවෙන් වෙනත් ද්‍රව්‍යන්ට සිදු වූ හානි 3ක්ද ගෑස් කාන්දු වීමේ සිද්ධීන් 227ක්ද එම සතියක කාලය තුළ සිදු වී තිබෙනවා. මේ අතර කමිටුව පැවසුවේ ගෑස් කාන්දු වීම හඳුනා ගැනීමට අනන්‍ය වූ රසායනික ද්‍රව්‍ය නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් බවයි. ඒ අනුව ඒ පිළිබඳව අදාළ ආයතන සහ සමාගම් සමග සාකච්ඡා කර ගෑස් කාන්දු වීමේදී දුර්ගන්ධය හඳුනා ගැනීම සඳහා එක් කරන එතිල් මර්කැප්ටන් රසායනික ද්‍රව්‍යත් නියමිත ප්‍රමාණයෙන් ඇතුළත් කිරීමට සමාගම් එකඟ වී තිබෙන බව කමිටු නිවේදනයේ සඳහන්.
මේ අතර මෙම පිපිරීම් සහ අනතුරු වලට හේතුව කල්ලික තුූ බාල උපකරණ භාවිතය බවද කමිටුව පවසනවා. ඒ අනුව නියමිත ප්‍රමිතියෙන් යුත් ප්‍රමිති ආයතනය නිර්දේශ කර ඇති රෙගියුලේටර්, ගෑස් බට, හෝස් ක්ලිප් සහ උඳුන් භාවිතයට ජනතාව යොමු විය යුතු බවත් කමිටු නිවේදනයේ සඳහන්. කෙසේ නමුත් අදාළ කමිටු නිවේදනයේ අවසානයේදී දැක්වෙන්නේ සියලු අනතුරු සහ පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතියේ වෙනසක් දැයි තවමත් අධ්‍යයනය කරමින් සිටින බවයි. මේ අතර මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා අද සමගි ජනබලවේග මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් සිදු කළා. දැන් පරීක්ෂණ වලින් තහවුරු වෙලා තිබෙනවා මේ ගෑස් සංයුතිය මේ සමාගම් වෙනස් කරලා තියෙනවායි කියන එක. ඇයි ආණ්ඩුව මේ සමාගමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ කියන එක තමයි අපේ මූලික ප්‍රශ්නය. නිලධාරීන් ටික අත්අඩංගුවට ගත්තොත් මේවා කරන්න කියපු දේශපාලන නායකයෝ ටික හෙලිදරව් වෙන හින්දාද ආණ්ඩුව මේකට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? මේ වගේ මාසයක් වගේ කෙටි කාලයක් තුල මෙවැනි විශාල ප්‍රමාණයක අනතුරු සිදු වෙලා තියෙනවා. මේ වෙනකොට තාමත් මේ නිකුත් කරපු ගෑස් සිලින්ඩර ගෙවල් වල තියෙනවා. එහෙමනම් ගෑස් සමාගම අනිවාර්යයෙන්ම මේ පරණ දීපු ගෑස් ටික රිකෝල් කරන්න ඕනේ. මේ අනතුරු වලට වන්දි ගෙවන්න ඕනේ. ගෑස් සමාගමේ සභාපති කියන වියත් මගේ සම්බන්ධීකාරක කෙනෙක්. එයා ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට තව කිසිම නීතිමය ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. මේ CID එකට අල්ලස් එකට දැන් ගණනාවක් ගියා. අපි ඕන තරම් පැමිණිලි කරලා තියෙනවා. නමුත් මේ පැමිණිලි පරීක්ෂණයක් වෙන පාටක් අපිට තේරෙන්නේ නැහැ. ඒකින්ද අපි මේ වෙලාවේ ඉල්ලීමක් කරන්නේ වැරදි කරුවන්ට දඩුවම් ලබා දෙන්න කියන එක. මේ සෙල්ලම් කරලා තියෙන ජීවිතයත් එක්ක මොන අරමුණකින්ද කියලා අපි දන්නේ නැහැ. ඒ අරමුණ මොකද්ද කියලාත් අපිට හොයාගන්න ඕනේ. ඒ නිසා ඉදිරි කාලය තුළ මෙවැනි තව තව දේවල් රට එන්න පුළුවන්. හැමදාම අපි දන්න ආණ්ඩුවේ ප්‍රශ්නයක් කෙනකොට මුදල් වංචාවක් වෙනකොට ආණ්ඩුව හැමදාම කෙරුවේ කමිටුවල් පත් කරලා ඉවරලා මේකෙන් ගැලවෙන්න උත්සාහ දරපු එක විතරයි. මේ ගෑස් සමාගම සම්පූර්ණයෙන්ම රජයේ සතු සමාගමක්. එහෙමනම් ආණ්ඩුවට පුළුවන්කම තියෙන්න ඕනේ, ශක්තියක් තියෙන්න ඕනේ මේ අයට විරුද්ධව විනය අනුකූල පියවරක් කරගන්න. එහෙම නැත්නම් ඒ සම්බන්ධව පැමිණිල්ලක් කරලා මෙයා ඉවත් කරන්න අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න තිබුණා. නමුත් එහෙම කටයුත්තක් කරන්න ආණ්ඩුවත් සිදුනම් වෙලා නැහැ. මේ අතර කුඩා වැල්ල දිහිවර වරායේ බහුදින දිහිවර යාත්‍රාවකද ගෑස් ආශ්‍රිත පිපිරීමක් සිදු වීමෙන් යාත්‍රාවට දැඩි අලාභ හානි සිදු වුණා. එමෙන්ම තවත් ගෑස් පිපිරීම් කිහිපයක් ප්‍රදේශ කිහිපයකින් අදත් වාර්තා වුණා. පෞද්ගලික සමාගම් මේ පිළිබඳව අවධානය යොමු කර නොතිබීම මේ ප්‍රශ්නේ ඇති කිරීම සඳහා ප්‍රධාන වශයෙන්ම බලපෑවා කියන එක අපි මේ අවස්ථාවේදී පිළිගන්න යුතුයි. අපිත් වර්තමානයේ විදිහට රජය අපේ ආයතන මේ කාල සීමාව තුළදී මේ වගකීම් ඉටු කරලා නැහැ කියන එක අපි පිළිගන්නවා නිහතමානීව. ඒ පිළිගන්න අතරතුර හැබැයි කාටවත් චෝදනා කරන්න පුළුවන් කමක් නැහැ. අහවල් කාල සීමාව තුළදී මේ ක්‍රියාවලිය අධීක්ෂණය පරීක්ෂණ සිද්ධ වුණා. දැන් සිද්ධ කළේ නැහැ මේ වගකීම වර්තමානයේ බාරගත යුතුයි කියලා. මේක තමයි ඇත්ත කතාව. ඒ වගේම පෙරේදා සිට මින් ඉදිරියට ආනයනය කරනු ලබන සියලුම ගෑස් සමාගම් දෙකේම ගොඩබෑමට පෙර නැවටම ඒ අදාළ රජයේ නිලධාරීන්ගේ සමන්විත කමිටුව ගිහිල්ලා නියැදි ලබාගෙන කණජිතිල නීතිගත සංස්ථාවෙන් රසායනාගාර පරීක්ෂණයක් කරලා ඒ රසායනාගාර පරීක්ෂණයෙන් එළඹෙන තොරතුරු අනුව නිවැරදිව ප්‍රමිතියට අනුව එම ගෑස් තියෙනවා නම් පමණයි ඒ නැවෙන් ගෑස් බාගැනීමට පවා අවසර ලබා දෙන්න කටයුතු කරලා තිබෙනවා. කමිටු සහ සමාගම් මොනව පැවසුවත් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සෑම විටම පාරිභෝගිකයාගේ පැත්තේ සිටගත් අයුරු අපට දක්නට ලැබුණා. ඔහු නිරන්තරයෙන්ම ප්‍රකාශ කළේ මේ බොහෝ පුපුරායාම් වලට සමාගම් දෙකම වග කිව යුතු බවයි. එසේම ගෑස් සංයුතියෙහි වෙනස්කම් හෝ සිලින්ඩරවල ඇතුළත පීඩනය වෙනස්වීම පුපුරායාම් වලට හේතු වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කිහිප වතාවකම පැවසුවා.
සමාගම් දෙකම පය බරවායාට පිටිකර බෙහෙත් බඳින්න සූදානම් වනවා දැයි සාමාන්‍ය ජනතාව තුළ සැකයක් දැන් මතුව තිබෙනවා. ඒ ඊයේ සිට අලුතින් නිකුත් කරන සිලින්ඩර හඳුනා ගැනීමට ලබා දී ඇති ක්‍රමවේදය නිසායි. එහිලා ගෑස් සිලින්ඩර භාවිත කිරීමට පෙර කඩා විසිකරන ප්ලාස්ටික් මුද්‍රාව සහිත ඉටිකොළය වර්ණ දෙකක් යටතේ සමාගම් දෙකම නිකුත් කර තිබෙනවා. ඒ අනුව ජනතාවට අලුත් ගෑස් සිලින්ඩරය සේම එහි ඇති කඩා ඉවත් කරන ප්ලාස්ටික් මුද්‍රාව සහිත ඉටිකොළයද තමන්ගේ ආරක්ෂාවට ළඟ තබා ගත යුතු බවයි සියත අප අවධාරණය කරන්නේ. වෛද්‍ය පළාත් ආණ්ඩුකාරය රාජා කොල්ලුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොවිඩ් රෝගය වැළඳීමෙනුයි. මේ අතර එළඹෙන උත්සව සමයේදී සියලු දෙනාම වගකීමෙන් කටයුතු කළ යුතු බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. එසේ වුණේ නැත්නම් තවත් කොවිඩ් රැල්ලකට මුහුණ දීමට සිදුවන බවට ඔහු අදත් අනතුරු ඇඟවුවා. වයඹ පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මියගොස් තිබෙනවා. ඒ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටින අතරතුරදී 1938 වසරේ උපත ලැබූ ඒ මහතා මිය යන විට 83 වන විහේ පසු වුණා. ලංකා සම සමාජ පක්ෂයෙන් දේශපාලනට පිවිසි රාජා කොල්ලුරේ මහතා මෙරට කෘතහස්ත දේශපාලඥයෙකු ලෙස සැලකුම් ලැබූ අයෙක්. මේ අතර පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ ජනතාව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි සෞඛ්‍යංශ පවසන්නේ. එසේ නොවුනොත් එළෙමන උත්සව සමයේදී යළිත් රට පුරා COVID පොකුරු බිහිවීමේ අවධානමක් පවතින බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. උත්සව සමය ආරම්භය විවිධ උත්සව සංවිධානය කරලා තියෙනවා. නත්තලට පෙර උත්සව, අලුත් අවුරුද්දට පෙර උත්සව, මේ සියල්ල සංවිධානය කිරීමේදී සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය නොකිරීම හේතු කොටගෙන ගිය වසරේදී විශාල ප්‍රශ්නයක් මතු වුණා. මේ අවුරුද්දෙත් ඒ තත්ත්වය ඇති වෙන එක වළක්වන්න තමා අපි කල්ැතුවම කියන්නේ එවැනි උත්සව සංවිධානය කරන සියලු දෙනාම අනිවාර්යයෙන්ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ සාකච්ඡා කරලා දැනුවත් කරලා ඔවුන්ගේ අධීක්ෂණය යටතේ එම උත්සව සංවිධානය කළ යුතුයි. සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකර එවැනි උත්සව සංවිධානය කිරීමෙන් වළකින්න කියලා සංවිධායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම යම් ස්ථානයක සෞඛ්‍ය ආරක්ෂක පිළිවෙත් අනුගමනය නොකරමින් මෙවැනි සිදුවීම් සිදු වෙනවා නම් උත්සව සිද්ධ වෙනවා නම් එවැනි ස්ථානවලට සහභාගී වීමෙන් වළකින්න කියලා අපේ රටේ පොදු ජනතාවගෙන් ඒ සහභාගී වෙන අයගෙන් අපි මේ මොහොතේ ඉල්ලා සිටිනවා. ඒක හරහා අපිට ජනවාරි මාසයේදී මීටත් වඩා හොඳ තත්ත්වයකින් මේ රටේ රෝගී තත්ත්වයත් ඒ වගේම මරණ සංඛ්‍යාවත් පාලනය කරගෙන ඉදිරියට යන්න අපිට හැකියාව ලැබේවි. අපිට ඒ සියලු දෙනාගේ සහය ලැබුණා. අනාගතයේදී ඉතා භයානක වෛරස් වලට ලෝකයට මුහුණ දීමට සිදුවනු ඇතැයි ප්‍රමුඛ පෙළේ විද්‍යාඥවරියක් වන මහාචාර්ය සාරා ගිල්බර්ට් පවසනවා. අද ලෝකයේ මුහුණ දෙන කොවිඩ් වෛරසය මෙන් කිහිප ගුණයක ව්‍යාප්තියක් සහ මරණ ඇතිකරන්න අනාගත වෛරස් වලට හැකි බවයි ඇය පවසන්නේ. වසංගත මර්ධනයට සමස්ත ලෝකයේම විශාල මුදලක් වෙන් කළ යුතු බවද මහාචාර්ය සාරා ගිල්බර්ට් පවසනවා. කොවිඩ් වෛරසය මෑත ලෝකයට බලපෑ ප්‍රබලතම වසංගතයයි. මේ වන විට ලෝක ජනගහනයෙන් 152%කට වැඩියෙන් කොවිඩ් වලට ගොදුරුව මියගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ව්‍යාප්තියත් සමග ප්‍රභේද ගණනාවක් බිහි වුණා. ඒ අතර ව්‍යාප්තිය සහ මරණ සංඛ්‍යාව වැඩියෙන්ම ඉහළ දැමීමට සමත් වුණේ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයයි. අද වන විට කොවිඩ් වෛරසයේ තවත් ප්‍රභේදයක් ලෝකයට ඇවිත් අවසන්. ඒ ඔමික්‍රොනුයි. ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදය පිළිබඳ තවමත් පරීක්ෂණ පැවැත්වෙනවා. දැනට පවතින එන්නත්වලට ඔමික්‍රොන් ප්‍රභේදය ප්‍රතිචාර දක්වන ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් නිවේදනය කර නැහැ. ලෝකයේ රටවල් 40%කට වැඩි සංඛ්‍යාවකට මේ වන විටත් ඔමික්‍රොන් ප්‍රභේදය පැතිර ගොස් අවසන්. මේ අතර අද ජපානයෙන් 3 වන ඔමික්‍රොන් රෝගියා තහවුරු කරගනු ලැබුවා. ආසාදිත පුද්ගලයා ඉතාලියේ සිට පැමිණි අයෙක්. මේ අතර බ්‍රසීලයේ මාස 2ක සහ 4ක දරුවන් දෙදෙනෙකුට අත්වැරදීමකින් ෆයිසර් එන්නත ලබා දී තිබෙනවා. දරුවන්ට එන්නත ලබා දීමත් සමග බරපතල තත්ත්වයක් මත වූ බවයි වාර්තා වන්නේ. මේ වන විටත් එම කුඩා දරුවන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා. එන්නත දුන් හෙද නිලධාරියාගේ සේවය මේ වන විටත් අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර නත්තලට රාත්‍රී සමාජ ශාලා පවා වසා දමන බව ප්‍රංශය නිවේදනය කර තිබෙනවා. මේ වන විටත් ප්‍රංශය 5 වන රැල්ලක් අභියස සිටින බවයි ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් පවසන්නේ. මේ අතර ඇමරිකාවේ නිව්යෝක් නගරයේ සියලුම පෞද්ගලික අංශ සේවකින්ට කොවිඩ් එන්නත අනිවාර්ය කර තිබෙනවා. එසේ අනිවාර්ය කළ ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රථම නගරය නිව්යෝක් නුවරයි.
අදත් ලෝකයේ පුරා විවිධ රටවල් සංචාරක සීමා සහ තහංචි පනවා තිබෙනවා. රට වසා තැබූ පසුගිය වසරේත් මාර්ග අනතුරු නිසා 2360 දෙනෙකු මියගොස් තිබෙනවා. පසුගිය වසරේ පමණක් මාර්ග ව්‍රිය අනතුරු 2242ක් සිදු වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා සියතට ප්‍රකාශ කළේ. ගෙවුණු වසර 10 තුල නව වාහන ලියාපදිංචිය 150කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මේ වන විට ලියාපදිංචි වාහන සංඛ්‍යාව 183කට වැඩි. අපේ රටේ වැඩියෙන්ම අනතුරට ලක්වන්නේ යතුරු පැදිහා ත්‍රිරෝද රථයි. බොහෝ විට මෙම වාහන දෙකම වැඩිපුරම භාවිත කරන්නේ තරුණ පරම්පරාව බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසනවා. වැඩිපුරම මෙම මාර්ග රියනතුරවලින් මියගොස් තිබෙන්නේ යතුරු පැදිකරු. බොහෝ විට යතුරු පැදිකරුවන් වෙන්නේ රටේ තරුණ පරපුර. ඊළඟම වැඩිම වාහන රියනතුරවලට මුහුණ දෙන ත්‍රිරෝද රථය. රට වසා තිබූ පසුගිය වසරේ විශාල සංඛ්‍යාවක් මාර්ග අනතුරු නිසා මිය ගොස් තිබෙනවා. ලංකාව තුළ සිදු වෙලා තිබෙන මුළු රිය අනතුරු සංඛ්‍යාව 2018 වර්ෂයේ 35845ක්, ඒ වගේම 2019 වර්ෂයේ 30433ක්, 2020 මේ කොවිඩ් වසංගත තත්ත්වයේ රටේ පවතින කාල සීමාව තුළ 2020 වර්ෂයේ 21704ක්. දැන් පසුගිය වර්ෂ කිහිපය තුළ සිදු රිය අනතුරු සලකා බැලුවහම 2018 වර්ෂයේ මාර්ග රිය අනතුරු 2994ක් වෙලා තියෙනවා. 2019 වර්ෂයේ 2645ක් සිදුලා තිබෙනවා. 2020 වර්ෂයේ 2242ක්. බොහෝ අනතුරු වලට හේතුව අදාළ වාහනය නොවන බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දුව මහතා පවසන්නේ. මාර්ග රිය අනතුරු වලින් වැඩි කොටසක් සිදු වී තිබෙන්නේ තාම නොසලකිල්ලෙන් අධික වේගයෙන් මාර්ග නීති නොපිළිපදිමින් ගමන් කිරීම නිසා. යතුරු පැදි සහ ත්‍රිරෝද රථ භාවිත කරන තවත් රටවල් ලෝකයේ තිබෙනවා. මෙම අනතුරු වලින් 99%ක්ම සිදුව ඇත්තේ නොසලකිල්ල නීති පිළිපදින්නේ නැතිකම සහ අධික වේගය නිසායි. කුමන වාහනයක් ධාවනය කළත් ඔබට අධික වේගය හිතුමතේ ධාවනය සහ නීති කඩකිරීමට අයිතියක් නැහැ. එය BMW වාහනයේ සිට ත්‍රිරෝද රථය යතුරු පැදිය දක්වාත් එක සමානයි. එසේම පදිකයන් ලෙස ඔබට ඇති වගකීමද ඉතා ඉහළයි. වසරකට අවම වශයෙන් රටට අහිමි වෙන ජීවිත 2000කට වැඩි සංඛ්‍යාවක් බේරා ගත හැකි. මාර්ග අනතුරු නිසා සදහටම අසරණ වන දූ දරුවන්ගේ ජීවිත බේරා ගැනීමේ වගකීම සුක්කානම අයිති ඔබට සේම පදික වේදිකාව අයිති ඔබත් සතුවන බව මතක් කරනවා. රසායනික පොහොර ආනයනයට අවසර දීමටත් රට තුළ ග්ලයිෆොසෙට් තහනම් කිරීමටත් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් තමන්ට අවශ්‍ය රසායනික පොහොර නොමැතිව ගොවින් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර කිරිකව පාලනයට යොමු වන දේශීය ආයෝජකින්ට සහන රසක් ලබා දීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති වැඩමුළුවකදී. රසායනික පොහොර ආනයනය තහනම් කිරීමට රජයක තීරණය රිවර්ස් කිරීමට අවසානයේ රජයටම සිදු වුණා. ඒ රසායනික පොහොර නොමැතිව වගා කිරීමට නොහැකිව ගොවීන් දිගින් දිගටම අරගල කිරීමේ පසුබිමක් තුලයි. චීනෙන් ගෙන ආ කාබනික පොහොරවලත් ක්ෂුද්‍ර ජීවීන් සිටි බවට තහවුරු වීම හමුවේ එම නැවත් ප්‍රතික්ෂේප කිරීමට රජයට සිදු වුණා. මේ අතර රසායනික පොහොර ආනයනයට අවසර දීමට සහ ග්ලයිෆොසෙට් රට තුල තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා. කෙසේ වෙතත් ගොවි ජනතාව තවමත් චෝදනා කරන්නේ රජයතුන් කාබනික පොහොර යොදා කුඹුරු අස්වැද්දුවද ගොයම කහ පෑගැන් වී ඇති බවයි. අම්පාර උහන කුමාරිගම ගොවීන් තවමත් පොහොර නැතිව පීඩාවට පත්ව සිටිනවා. මේ ගොයන් ඉත්තෑ කූරක් විතරව මහත නැහැ. කාබනික පොහොර ගාලා ඉවරලා මෙහෙම කොහොමද හරියන්නේ? මේ ගොයන් හැදෙන්නේ නැහැ. දැන් මේ රජෙන් දීපු අර දියර පොහොර එකක් ගැහුවා. කඩේ තියෙන කාබනික පොහොර ගෙනල්ලා ගැහුවා. මේවා දැන් එන්න එන්න කහපාට වෙනවා මිසක් ගොයම හැදෙන්නේ නැහැ. වහ කොණ්ඩවත් මුදලක් හොයාගන්න නැති ධර්මට අපි අසරණ වෙලා ඉන්නේ. මේ වීකවිතෙන් කරලා මේ වුණාමයි මේ වගේ දෙයක්. මේ දියර පොහොර තමයි උවන ගෝජන් සේවකයන් අපිට ගහන්න කියලා යූරේවිනට දුන්නේ. දැන් මේ ගොයම මලානික වෙලා තියෙන්නේ. මේ ආණ්ඩුවෙන් හොඳටම ගොවියට කරලා තියෙනවා. කපන්න දෙයක් නෑ මහත්තයා. ගොයම යාරේ කපන්න වීකරල් හැදෙන්න එපේ. දැන්ම මං කියන්නේ රජයට වන්දි ටිකක් ලැහැත්ති කරගෙන ඉන්න ගොවියන්ට දෙන්න. මේ අතර කිරිගව පාලනයට යොමු වන දේශීය ආයෝජකින්ට සහන රසක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. දියලකිරි පරිභෝජනයට ජනතාව පෙළඹවීමෙන් පිටිකිරි සඳහා විදේශ රටවලට ඇදී යන විශාල මුදලක්
වාර්ෂිකව ඉතිරි කරගත හැකි බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසන්නේ. ඒ දියරකිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමේ අභියෝග සහ ප්‍රචලිත කිරීමේ ක්‍රමවේදය පිළිබඳව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති වැඩමුළුවකට සහභාගී වෙමින් අපි බලාපොරොත්තු වෙන්නේ දියරකිරි වලින් ස්වයංපෝෂිත රටක්. ඒ වගේම දියරකිරි පරිභෝජනය 100% දක්වා වැඩි කිරීම. මේක තමයි රජයේ ප්‍රතිපත්තිය. ලෝකයේ අනිත් රටවල් සියලු දෙනාම දියරකිරි පරිභෝජනය කරනකොට අපි තාම පිටිකිරි තමයි භාවිත කරන්නේ. අපි බලාපොරොත්තු වෙනවා කිරි ගවයන් 4200ක් ලබන අවුරුද්ද වෙනකොට ලංකාවට ආනයන එක. අපි ජනවාරි මාසයේ පත්තරේ දැන්වීමක් දානවා. අපි ඉඩම් දෙනවා. ඒ වගේම බඩගිරි ගහනඳ අපි වියලි කලාප වෙනම ඉඩම් දෙනවා. අපි රාජ්‍ය බැංකු වලින් ඉත අඩුපොලියට ණය දෙනවා. සියලු ආනයනය කරන දේවල් බදු රහිතව දෙනවා. තමුනාස්සලට කැමති නම් ආයෝජනය කරන්න පුළුවන් අපිත් එක්ක. සමන්ත ගණේකුඩ මහතා රචිත නුඹට කියන වග නම් කාව්‍ය සංග්‍රහය හබරණදී එළිදැක්වුවා. හබරණ පුරාණ ටෙම්පිට රජමහා විහාරයේ ශ්‍රී ගුණානන්ද ධම්පාසලේ ප්‍රධාන ආචාර්ය වනුයේ සමන්ත ගණේගුඩ මහතායි. ඔහුගේ රචනයක් වූ මෙම කාව්‍ය සංග්‍රහය එළිදැක්වීමේ අවස්ථාවට ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා හා රේණුකා බාලසූරිය මහත්මියත් එක් වුණා. දලඳා කරඬුව, දේවරම් වෙහෙර, අලුත් ඉරක් පායනවා ආදී විවිධ මාතෘකා 60ක් පාදක කරගනිමින් නුඹට කියන වග නම් කාව්‍ය සංග්‍රහය ලියවි තිබෙනවා. නිශාන්ත බණ්ඩාර සාහිත්‍ය ආලේප කළ සංගීත රචනයක්ද? දැන් මේක කවි පොතක්. කවිය කියන්නේ කුමක්ද? කවිය කියන්නේ රස බසින් ලියවුණු වාක්‍යයක් කියලා. රසවත්ව ලියවෙන වදන් පෙළක්ම තමයි. ජීවිත කාලෙන් අදකට වඩා වැඩි කාලයක් මම ඔහු ඇසුරු කරා. ඒ නිසා මම හිතනවා අද දවසේ මම ලෝකෙට යමක් දෙනවා නම් මම යමක් දකින්නවා නම් මගේ තාත්තගෙන් සහ සෝමගෙන් ලැබිච්ච දේවල් තමයි අද දවසේ මම සමාජයට දෙන්නේ. දැන් රටවට පුවත් කිහිපයක් කෙටියෙන්. අද අලුයම ත්‍රිකුණාමල ප්‍රදේශයේදී ඇඟලුම් කම්හලක සේවකින් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ සේවකින් 40කට අධික ප්‍රමාණයක් ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. අනතුරින් කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කුණ්ඩසාලේ පිහිටි වොලිබෝල් ක්‍රීඩාංගණයක් නවීකරණය කර තිබෙනවා. ඒ නම් කර ඇත්තේ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයා මුරලිදෙරන් මහතාගේ නමිනුයි. මීට වැය කළ මුදල රුපියල් ලක්ෂ 20ක්. මුදල වැය කර ඇත්තේ මුරලිදෙරන් මහතාගේ පවුලේ උදවියයි. නවීකරණයෙන් පසුව ක්‍රීඩා කිහිපයක් සඳහා මෙම ක්‍රීඩාංගණය භාවිත කළ හැකි බවයි වාර්තා වන්නේ. එළමෙන 2022 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවා කටයුතු ඩිජිටල්කරණය කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. මගී ජනතාවට කාර්යක්ෂම සහ සුවපහසු ප්‍රවාහන සේවාවක් ලබා දීම එහි මූලික අරමුණයි. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. උපරිමාදීකරණ සංකීර්ණ ගොඩනැගිල්ලේ අලුත් වැඩියා කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ චීන රජය සමග සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි. මේ අතර එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අද අධිකරණ අමාත්‍ය නීතිජ්ජ අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම අවස්ථාවට ශ්‍රී ලංකා චීන තානාපති කියු සෙන්සොන් මහතාද සහභාගී වුණා. මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සහ එක්සත් අරාබි එමිල් රාජයේ විදේශ අමාත්‍ය ෂේක් අබ්දුල්ලා මහතා අතර හමුවක් පසුගියදා පැවැත්ුණා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් වික්‍රම් ලියනගේ මහතා පත්කර තිබෙනවා. නත්තල් සමය වෙනුවෙන් සෑම වසරකම නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය නත්තල් කේක් එකක් නිර්මාණය කරනවා. මෙම වසර වෙනුවෙන් කේක් මිශ්‍රණය පිළියෙල කිරීම අද සිදු කෙරුණා. ඒ පාලන අධිකාරියේ සාමාන්‍ය අධිකාරී රොන්හාන් රෂීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් සූපවේදීන් 7 දෙනෙකු සහ ප්‍රධාන සූපවේදී විරාජ් ජයරත්න මහතා මීට සහභාගී වුණා. කේක් මිශ්‍රණය සඳහා අමුද්‍රව්‍ය 120ක් පමණ භාවිත කරනවා. නත්තල් උත්සවය වෙනුවෙන් පැමිණෙන සියලු දෙස් විදෙස් සංචාරකීන්ට මෙම කේක් පිළිගන්වන බවයි ප්‍රධාන සූපවේදී විරාජ් ජයරත්න මහතා ප්‍රකාශ කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවත ඔබ හමුවන්නේ රාත්‍රී පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ සන්ධ්‍යාවක්.